තිරප්පු දාන්න ඇයි අම්මිතා ඔයගොල්ලෝ? ආරක්ෂාව බොහොම හොඳයි. තමන් කකුල් දෙකේ ආරක්ෂාව අනිවාර්යෙන් ඕන නේද අම්මිතා? ඈ නෑ ඇත්තටම උඹලා ආරක්ෂාවටම දාන්නේ නෑ. ඔය තිරප්පු සපත්තු දාන්නේ ආරක්ෂාවටමද? තමන්නේ දාන්නේ තමන්ගේ හිතගෙන. තමන් තමන් තුලින් දකපල්ලකෝ මෙව්වා කියලා ඇත්ත එළියට දීපල්ලා මට බලන්න දැන් පුළුවන් නම්. දැන් ඇත්ත දීපල්ලාකෝ බං. අපි ඇත්ත දකිමු, ඇත්ත කතා කරමු. එතකොටයි මේවා එළියට එන්නේ. නැත්තම් එන්නේ නැහැ, වැහිනවා. හැමදාම අපි බොරුව පෙන්නනවා, ඇත්ත හංගනවා. ඕකයි වෙලා තියෙන්නේ බං. ඒක තමයි කෙලිවි 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 යන්නේ. දරප්පු දෙක දාන්නේ මොකටද? සපත්තු දාන්නේ මොකටද? අනුන්ට පේන්නනේ බං. කෙටිම වචනෙන් කියපල්ලාකෝ. තමන්ට පේන්නද ඔය දාගෙන යන්නේ? අනුන්ට පේන්න නෙමේද? උඹලා දන්නවද එතකොට අනුන්ට පේන්න දාන තෙරප්පු ඉඳ තමයි උඹලගේ කකුල් ඇද වෙලා තියෙන්නේ අම්මිතා. දන්නේ තිදිමිලා තියෙන්නේ. පොඳු නාරදියේ පටන් මේ හිත මුදුන දක්වා ලෙඩ බරපතල ගණනාවකට නතු වුණේ උඹලා ওই තෙරප්පු දාන එක. නමුත් මේවා පේන්නේ නැහැ උඹලට. මේ කියන මං පිස්ස කිලත් මන් දන්නවා. තොපි ඕන නම් දාපිය මට වැඩ නැහැ. තොපි දැම්මත් එකයි තෙරප්පු නැතත් එකයි. මට අදාළද? තෙරප්පු දැම්මොත් ලැබෙන දේ කාටද? උඹලටයි. නොදැම්මොත් ලැබෙන දේ බලටයි. ඉතින් මල දැන් ඔය දාගෙන ගන්නවනේ ගොඩෝ දේවල්, ලෙඩ ටික ගන්නවා ෂෝක් එකට. මට දුකයි. ඉතින් මොකද කරන්නේ? මේ වලක්වන්න බෑ මට. මට බෑ අම්මේ තාත්තේ වලක්වන්න. එහෙම නැහැ ඉතින් රටේ පාලකයෙකුට පුළුවන්. මොකද නිකම්ම නැවත් එකයි තහනම් කරලා දැම්මක මං ඉවරයිනේ නේද? ඈ මං දන්නවා එවන් පාලකේ බිහි වෙන්නේ නැහැ. එවන් පාලකේ කාවත් තොපි රෙදි උස්සගෙන යනවා. පාලකයව එලවන්න තොපි දුවනවා. ඒ හැටි ගේවල් ලොකුවට හදන්න දෙන්නේ නැති පාලකෙක් ආවොත් තුමි මොකද කරන්නේ? ඈ ඌව තියනවද? උඩ ඡන්ද දෙන්නේ නැහැ බම් මම බය නැතුව දන්නවා. ඈ ඌ හරියන්නේ නැහැ මේ රටට නේද? එහෙම තමයි මෙතත් අපේ මව්කොලෝ දැන් මේ දුවන්නේ. මම දන්නවා බය නැතුව එකයි කියන්නේ. කවදාක්වත් මේ රට ගොඩ නැගෙන්නේ නැහැ. තව අවුරුදු 100ක් 150ක් වෙනකන් මේ භයානකම තත්ත්වයක් තියෙනවා. ඒකෙන්ද හොඳට ඔළුවට පාවිච්චි කරලා තමන් නිදහස් වෙන්න බලපල්ලම් මෙතත්. අනුන්ගෙන් වැඩක් නැහැ නේද? තමන් ගැන හිතපල්ලකෝ. උඹලා වෙන දේවල් වලට තමන් ගැන හිතනවා. නමුත් තමන්ගේ ශරීරය ගැන අත්‍යවශ්‍ය දේට තමන් ගැන හිතනවද? මට පේන්නෙම නෑ අම්මේ තාත්තේ. අත්‍යවශ්‍ය දේට තමන් ගැන උඹලා හිතන්නේ නෑ. උඹලගේ නිරෝගීකමට උඹලා ආස නැද්ද බං? කොහොමං අපේ හයියාත්තිය? දැන් අවුරුදු 100ක දේවිතා කායස තියෙන මිනිහට අවුරුදු 40න් ඇත්පෙනීම නැද්ද? ඒදි මොකද්ද දැන් සමාජය කියන්නේ බං? 40 දැන් දෙවිය. බොහොම ආගේ. අවුරුදු 30ක් පෙළ අඩු වෙන එකට ඈ බගතොර 20ක් වන්දර පෙළ අඩු වෙන එකට දැන් ඔබ නැද්ද මේ වත්මන් තත්ත්වයේ ඕන තරම් ඉන්න දුදින් පිටින් වැඩි වෙන දවසෙන් දවස වැඩි වෙනවා. අවුරුදු 10ක් විතර වන්දර පෙළ නැති වෙන එකට මේ අවුරුදු 120ක් ආයස තියෙන මිනිහට අවුරුදු 40න් ඇස්පෙනි මඩු වෙන්න පුළුවන්ද? මං අහන්නේ එච්චරයි. කිසි දවසක බෑ වෙන්න බෑ. මං බය නැතුව කියනවා මේ දාත කවම දාක්වත් වෙන්න බෑ ඒක. මේ අපිට ඔළුවට ගිල්ල ඔලිවර අනුන්ගේ දේ තුලනේ අපි ගොඩ නැගුණේ අම්මේ තාත්තේ. ඒ හින්දා ඒ තුල අපි දුවනවා මිසක් අපිට ඉන් ඔබට දැකලා ගමන් කරන්න අද වත්මන් තත්ත්වේ නෑ. ඒක නම් බලලා තමයි විනාශෙම දුවන්නේ. මම කොච්චර කිව්වත් උඹලට මේක ගොඩ යන්න බෑ. මම ඒකත් දන්නවා. හොඳට අවදිය මනස අවදි කරගත්තොත් තමයි උඹලට මෙතනින් එහාට හැරෙන්න පුළුවන්. නැත්නම් ඔය බෝට්ටුවේ යන්න පුළුවන්. නමුත් අමතක කරන්න බෑ මම අද කියපුවා උඹලට බය නැතුව මම කියනවා නියත වශයෙන්ම තොපිට ලෙඩ නම් හැදෙනවා. මේ කටේ සාපයක් නෑ අම්මේ තාත්තේ. මම බය නැතුව ඒකත් කියන්නම්කෝ. බල ලෙඩ හැදෙති කියයි මේක කියපු ඉඳ කියලා. කටේ තාප නැහැ. තොපිට නම් ලෙඩ හැදෙනවාමයි. ඒක වළක්වන්න දෙවි කෙනෙකුටවත් බෑ. උඹලට ඇරෙන්න උඹලට ඔය හැදෙන ලෙඩ ටික වළක්වන්න බෑ අම්මිට. අද උඹලා නිරෝගීව ඇති. නමුත් තව මාසෙම වෙන්න පුළුවන්, අවුරුද්ද වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, පහ 10 වෙන්න පුළුවන්. හැදෙනවාමයි. ඒක වැළක්වෙන්නේ නැහැ. මොකද බලයි ගමම් මග මන් දකින්නවා. ඔය මගේ යද්දි යන්නේ අතන්ද කියලා මට පේනවා අම්මිට. ගෑනුන්ගේ අයි කකුල් ඔය අමාරු වැඩි. පිරිමින්ට වඩා ගෙයින් එළියට මුන් බහිනවද දෙරප්පු දෙක නැතුව? බලපල්ලා කෙල්ලෙක් නිකන් බහිනවද කියපල්ලකෝ එළියට. කොල්ලෙක් නිකන් හරි දෙරප්පු දෙක නැතුව බහින්න පුළුවන් බොහෝ දුරට. කෙල්ලෙක් බහිද? කෙල්ලෝ ඇඳ ගේ ඇතුලේ දෙරප්පු දාගෙන ඇඳ ගාව නවත් නිදියන ටිකේදී විතරයි බා. ඕකේ භයානක පැති උඹ නිදියන අය උඹලගේ දරුවා වෙන්න පුළුවන්. අද ඉඳන් අධ්‍යයනය කරපල්ලා උඹලගේ දරුවන්ව. දරුවෝ ඔය විදිහට දෙරප්පු දාගෙන ඔය විදිහට යනවා නම් මේ දරුවෝ අවුරුදු 35 වෙද්දි 40 වෙද්දි නියත වශයෙන් මම මේ තාත්තේ කකුල් වල අමාරු අනිවාර්යයි මං කියන්නේ. කකුල් කොඳු බලන්න දෙයක් නෑ. නියත වශයෙන් මං කියනවා වෙනවාමයි. උඹලා දැන් කියයි එන අපේ දරුවා නෑ. දැන් අපි උතර අවුරුදු 35 ආ ඉන්නවනම් නෑ කියයි. මෙතන 35 වුන් ඒ කාලේ දෙරප්පු දැම්මේ නෑ නේ පොඩි කාලේ. දැන් අවුරුදු 10 20 වුන් මොකද කරන්නේ?
පොඩි කාලේ නම් මදලපු දාගෙන ඉන්නේ නේ. ආන් ඒකයි මම බය නැතුව 35 ඉලක්ක ගත කරන්නේ. බය නැතුව කියන 35 පයින්ද බෑ කකුල්ලලා අමාරු වෙනවා මමයි. උපි නෑ කියයිද අපිට පේන්නේ නැහැ නෙමෙයි. උඹලගේ දරුවා එදාට මේකට ගොදුරු වෙන්නේ. අද කකුල් ඉදිමිලම් මෙදාට. කකුල් වල තුවාල හොඳ වෙන්නේ නැහැ. ඇහුවොත් දිය වැඩියාව හින්දා හොඳ වෙන්නේ නැහැ. හරි ඒක අතරපල්ලකො. තව එකක් තියෙන තුවාලයක්. ඇයි දිය වැඩියාව නැහැ. එහෙනම් නහර ගැටගල. ඒකත් ආනාර ගැටගලියන් දවද වෙන්නේ. තව එනවා ඒ තුවාලමයි. කකුලේ දණිත් දෙකෙන් පල්ලා විතරයි මේ තුවාල. හොඳ වෙන්නේ නැති තුවාල තියෙන මිනිතුගේ දණිත් දෙකෙන් පල්ලා විතරයි. දණිත් දෙකෙන් උඩ ඔක්කොම හොඳ වෙනවා. දිය වැඩියාව තියෙන කාගේ දණිත් දෙකෙන් උඩ හොඳ වෙනවා. දිය වැඩියාව නැති කාගේ දණිත් දෙකෙන් උඩ තුවාල හොඳ වෙනවා. නාර ගැට ගැහිච්ච එකගේ දණිත් දෙකෙන් උඩ හොඳ වෙනවා තුවාල. දණිත් දෙකෙන් පහල හොඳ වෙන්නේ නැහැ. දිය වැඩියාවත් නැහැ. දණිත් වල මේ මොනවාද සෝරි. නාර ගැට ගැහිලත් නැහැ. නමුත් තුවාල හොඳ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙන්න බෑ. කකුලේ ක්‍රියාකාරීත්වය නිදි පරිදි නොවීම තමයි හේතුව මේ තත්ත්වය. තුවාල හොඳ නොවෙන්නේ. ඒතකොට ඒක හොයාගෙන යද්දි මට අහු වෙනවා ඔය සෙරප්පු දෙකෙන් තමයි මේ සියල්ල වෙන්නේ. ඉතින් ඔන්න උඹලට කිව්වා තොපි සෙරප්පු දැම්මත් මට අදාළ නෑ අම්මේ තාත්තේ. මට කිසිම දෙයක් අදාළද? නෑනේ. මගේ තිබ්බයි කවල කියන්නේ. ඒතකොට තොපි තේ අලුව පාවිච්චි කරයි. මට යුද හමුදාවේදී අම්මේ තාත්තේ නැගිටලා ඉඳ ගන්න බෑ. අය අපි බූට්ම දාගෙන හිටියේ. නැගිටලා ඇඳෙන් නැගිටලා බිමට අඩිය තියන්න බෑ. විලම්භ දෙක අවුරුදු 3ක් විතර බරපතලදී මට අමාරු තිබ්බා. ඒ කියන්නේ නැගිලා පැය කාලක් ඉඳ හිටපු කාලයක් තිබ්බා. එක තැන ඉඳගෙන. මන්නේ දන්නේ මං ගැන. ඈ එතකොට මම බෙදකම් ගැනවත් මොළොවදක් දන්නේ නැති කාලේ. හරිද? ඔක වැඩියෙන්ම තිබ්බේ. ඊට ඕම එනවා. බෙදකම් පටන් ගද්දිත් මට තිබ්බා මේ තාත්තේ. ආමිකෙන් ඇවිල්ලා බෙදකම් කරද්දිත් විලම්භ දෙක රිදෙනවා. ඊට අමතර විලම්භ දෙක හොඳට පැල්ලා තිබ්බා. විලම්භ විතර නෙමෙයි මේත් වටේම පැල්ලා තිබ්බා. දැන් ඇවිල්ලා බලපියව්. විලම්භේ දශමයක් බාණ්ඩ ඉරිච්ච පාරක් තියෙයිද කියලා බලන්න. ආ විලම්භ කිසිම මේක නැහැ. චෝක් එකට දිනවා විලම්භ අවුරුදු 3ක් දැන් මං තෙරපු දෙකක් නේ හොඳට මතක. තෙරපු අතරලා අවුරුදු 2යි හොඳට මතකලා. ටික ටික අතර බල බල මං ආපු ගමනේ මගේ ඇත් පෙනීම අඩුවක් තිබ්බා. ටීවී එකේ සිංහල උපසිරැසි පේන්නේ නැහැ මං ළඟට ගිහිල්ලා බලන්නේ. ඈතත් බස් එකක වුණත් බෝඩ් එකක් පේන්නේ නැහැ යුදමුදා විද්‍යුත් වාහනේ කැබ් එකේ නම්බරය ළඟට එනකම් මට හොයාගන්න බෑ. දැන් එහෙම නෑ අම්මා තාත්තා මං ගැන මමයි දන්නේ. මට වෙච්ච දේවල් මමයි දන්නේ. ඇස්පෙනීම කොහේ මේ අඩුවක කොහෙන් ගියාද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මං හොයන්න ගත්ත එකක් තමයි මං පරිහදද්දී උඩ බලාගෙන ඉන්නවා පරිවේ. දෙයා මං කිව්වා මම මනස හදාගන්නේ මං පරිවියගෙන. පරිවිය තරම් මගේ මනස හදන්න එකක් තාම මට හම්බෙලා නැහැ. මම පරිවිය ගැන කතා කරන්නේ අද සමාජ මූසල සතෙක් නේද? නමුත් අතීත රජකේ පරිවිය ඉඳලා තියෙනවා. රට සිරි විභූතියෙන් බැබලිලක් තියෙනවා. වත්මන් රටේ රජාගේ රජකේ පරිවි නැහැ. රට විනාශ වෙලා යනවා. මේක මට තේරුම් කරන්න බෑ මේ සමාජයට අනුන්ගේ දේ තුලනේ ඔළුව පුරවන් ඉන්නේ මං කොච්චර කිව්වත් කොච්චර තේරුම් කළා කිව්වත් වැඩක් නෑ පරිවියා විස්මිතයි කිව්වට වැඩක් නෑ පරිවිය තරම් විස්මිත සතෙක් මේ තුන් ලෝකේ නෑ බුද්ධි වර්ධනයේට දරුවෙක් දුනා බුද්ධි වර්ධනයේට කියාපුම දේ තමයි පරිවිය නමුත් පරිවිය අතර ගන්න දරුවා පොත අතර ගන්න නෑ අම්මිට පරිවියට හිත තදට බැඳෙන දරුවා පොත අතර ගන්නෙ නෑ ඉතින් අපේ සමාජය රට මූසලම තමයි මූතලයි කියලා කවුද හොයන්නේ හොයාගෙන මයි යද්දි මට හම් වෙනවා සුද්දා තමයි මේක වෙන අර වෙන එකක්වත් මේ පරිවිය මූතලයි කියන්න බෑ සුද්දා තමයි මූතලයි කියන එක ඕක අපිට සිංහලට කවලා පරිවියව ඈත් කරේ අද ගත්තොත් එංගලන්තේ තමයි හොඳම පරිවිය ඉන්නේ ටයිමින් පැත්තෙන් යමු පැය 20 ගණන් උඩ ඉන්න සුද් එංගලන්තේ නෙමෙයිද අපේ රටව ලාක්‍රමණය කළ සුද්දා නෙමෙයිද අද හැමදේම බැලුවොත් එංගලන්තේ තියෙනවා අපේ දේවල් ගියා අම්මිතා ඒව ඔන්න ඒව කතා කරලා බොරු දේවල් අද සමාජයක වැඩකුත් නැහැ නේද මම? ලෙඩෙන් හරි මිදෙන්න එපා. ඇත්ත කතා කර ඇති ඇති මගේ. නෑ නෑ උඹලා කොච්චර ඇති කිව්වත් තරන්නේ නැහැ. ඈ. තෙරප්පු දානක නතර කරගන්න ඉල්ලම් මේ තාත්තා. උඹලා ඔළුවත් තියනවා නම් මෙන්න මේ චුට්ටේ හිටපල්ලා සෝභා ධර්මෙන් අපි එළියට එද්දී අපිට පුර තියෙනවද? නිකන් මේ බඩසිල්ලු ගතියක් තියෙන්නේ නේ. එතකොට හරි මේ ඇඳුම් නිර්මාණය සෙරප්පු හොයාගන්න ඉඳලා සෙරප්පු නැතුව නෙමෙද මිනිත්තු හිටියේ අන් එහෙම හිතලා කල්පවලක අපිට මේවා සුදුසු නෑ කියන එක අල්ලගෙන ඉල්ලකෝ බං ඈ ගස් තුනක් අරගෙන එකක් එළියෙන් තියපල්ලා එකක් ගේ ඇතුළේ නෙළිය මරු මරු තියපල්ලා එකක් ගේ ඇතුළේම තියපල්ලා කොහොකද මැරෙන්නේ එළියෙන් තිබ්බ එක ඇතුළේ තිබ්බ එක මැරෙනවා බාගෙට අඩපණ වෙලා තියෙන කොයි එකද හොඳට වැදිලා තියෙන කොහොකද එතන උඹලගේ ශරීරෙ මේ අවුවට යන්න ඕනේ නැද්ද මට කියපල්ලකෝ තොපි යවනවාද දැන් මතකට පල්ලෙල්ලක උඹලගේ මීට අවුරුදු 34 වඩා වැඩිම පොඩක් මතකට යමල්ලා උඹලා පොඩි උඹලගේ මතක මුල් කාලෙදී උඹලා ගේ ඇතුළේද වැඩි කාලයක් හිටියේ එළියේද
ගේතුල හිටියනම් මොකටද ගේතුලට ගියේ? කණ්ඩායම් නිදියන්නයි නේ. ඔයකට නම් ගේතුල රින්ගුවේ. නැත්තම් හිටියේ මෙලියේ. ඒ කාලේ නැද නිරෝගී බව තිබ්බේ නැද්ද? හයියාසිය තිබ්බේ නැද්ද? හොඳ චිත්‍ර ප්‍රීතියක් තිබ්බේ නැද්ද? හිතේ සතුටක් තිබ්බේ නැද්ද? දැන් දිනනත් ඔබේ හිතේ සතුට? නෑ. ගලපපල්ලා. මානසික පවා බලපානවා සෙරප්පු දානේ කොඹලගේ. පීඩාකාරී ව්‍යාකූලත්වය නැති වෙනවා බලපාන සෙරප්පු අතරලා ඉදලා බලපල්ලාකෝ අර මානසික පීඩාව නිකම්ම නැති වෙලා යනවා. මං අත්දැකීමෙන් අවබෝධයෙන් මේ කියන්නේ මම මේ හොයපුවා. ඈ කරගන්න ඉල්ලම් මේ තාත්තේ. පෙරපු අතරපල්ලා බං. අනික පොළුවෙන් තියෙනවා මේ තාත්තේ. ලෝකේ තියෙනවා නම් ලොකුම ඒ කියන්නේ මොකද විස බීජ රාශකයක් මේ පොළුවේ පස්. ඈ මේ පොළුවේ තියෙනවා මේ තාත්තේ අමුතු ජීවියක් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ජීවියක්. නමුත් උඹලේ ජීවිය ගන්නෙ නෑ අයියේ. අර මේ විශ්වපාන ජීවි එහෙන් එනවා. මේ ඔක්කොම විශ්වපාන ජීවිට අයිති මගේ දැක්මදී මේ පොළුවෙන් එනවා මේ තාත්තේ. ඒක ගන්නෙ නෑ. තෙරප්පු දාපුවා මොකද වෙන්නේ පොළුවේ? ඒක සම්බන්ධද අපි? ඈ ගේ ඇතුලේ සිමෙන්ති දාලා ටයිල් දාලා තියෙන ඉතින් ආයේ කොහෙන්ද අපි කකුල සෙට් වෙන්නේ? ඉතින් ලෙඩ්ඩුම තමයි, ලෙඩ්ඩුම තමයි. ඇඟේ විදු උරා ගන්න තැනක් තියනවද? හැමෙන් දාඩිය පිට කරලා යනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් පොළොවට මේ විස්මිත දේවල් මට තේරුම් කරන්න බෑ. මේවා මානසික රෝග වෙන්න පුළුවන් උඹලට මං මේ කියනකොට. මානසික රෝගීන්ට මේවා පේන්නේ අද සමාජයේ හැමනේ කවන්නේ. මිත්‍යා විශ්වාස මෙව්වා. එහෙම ගිල්ලලා තියෙනවා. ඒ පොළොවේ අම්මේ තාත්තේ පය ගහලා ඉඳපල්ලා උඹලට නියත වශයෙන්ම ඔය තියෙන ලෙඩ ගණනාවක් නැති වෙලා යනවා. මට තියෙන්නේ උච්චරයි.